ඉතින් කොහොමද ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් ටයිම් විත් ශෂි මගේ YouTube channel එකෙන් ඔයාලට අරගෙන ආවා. අද day vlog එකක් තමයි අරගෙන එන්නේ. ඉතින් පහුගිය දවස් ටිකෙම ගොඩාක් busy වෙලා හිටියා. ඒ නිසා videos අරගෙන එන්නේ ටිකක් පරක් වුණා. ඒත් ඉතින් ඔන්න අද අලුත් vlog එකක් ඔයාලට අරගෙන එනවා. ඔෆිස් වැඩ, ගෙදර වැඩ, ඒ වගේම බබාලගේ වැඩ මේ හැමදේම එක කාර්යබහුල වෙලා ඉන්න අපි අපේ ජීවිතේට පොඩි වෙලාවක් වෙන් කර ගන්න ඕනේ. අන්න ඒ නිසාම ඉතින් හස්බන්ඩ්ත් මමත් තීරණය කරා අපි පොඩි අවුටින් එකක් එළියට යන්න. ඉතින් අපි ගියේ ලන්ච් එකකට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ. ඉතින් අපි හරිම ආසාවෙන් හිටියා. අපි දෙන්න වෙනුවෙන්ත් දවසක් ගත කරන්න ඒත් බබත් එක්ක අපි දෙන්නට එහෙම තනියම දවසක් ගත කරන්න දැන් කාල වේලාව හොයාගන්න එක හරිම අමාරු දෙයක්. ඉතින් අම්මාත් බබත් අපි දෙන්නත් එක්ක අපි 4 දෙනා තමයි මේ ගමන සෙනසුරාදා දවසකදී ගියේ. ඉතින් අපි බලමු අද ලන්ච් එක කොහොමද? ඒ වගේම මොනවද මේ හෝටලේ තියෙන විශේෂ දේවල්? ඒ වගේම ඩිස්කවුන්ට් එකක් ඔයාලා ගන්නවා නම් මොනවද කරන්න ඕනේ? මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් අපි කොච්චර කාර්යබහුල වුණත් අපි ආදරය කරන අය වෙනුවෙන් අපි කාලය වෙන් කරනවා නම් ජීවිතේ ගොඩාක් ලස්සනයි. ඒ වගේම ජීවිතේ ජීවත් කරවන්න ආස හිතෙනවා. ඉතින් අපි දන්නේත් නෑ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ වැලන්ටයින් එක වෙනුවෙන් මෙන්න මේ වගේ පොඩි තීම් එකකට ඩෙකොරේට් කරලා තිබුණා. ඉතින් අපිත් ලස්සන ෆොටෝ එකක් ගත්තා. අපි ඊට පස්සේ ගියේ ප්ලේට්ස් කියන රෙස්ටොරන්ට් එකට. මේක තමයි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ මේන් රෙස්ටොරන්ට් එක. ඉතින් මෙන්න මේ විදියට ඒගොල්ලෝ ලන්ච් එක arrange කරලා තිබුණා. ලොකු spread එකක් තිබුණා. ඒ වගේම කෑමත් හරිම රසට තිබුණා. බන් වර්ග ගොඩාක් තිබුණා මෙතනදී. පීසා එකක් වගේ පීසා එකේ රසයන බන් එකක් තිබ්බ. ඒක ඇත්තටම හරිම රසයි. ඉන්දියන්, චයිනීස් ඒ වගේම ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් මෙනු එකක් මේ වගේ රේන්ජස් ගොඩකට යන විදිහට මේගොල්ලෝ කෑම arrange කරලා තිබුණා. සුෂී තිබුණා, ජපනීස් විදියට කෑම තිබුණා. ඉතින් කන්න කැමති විදියට ඕන තැනකින් බෙදාගෙන අපිට මේ බුෆේ එකේදී කෑම ඇති තරම් රස බලන්න පුළුවන්. මේ තියෙන සලාඩ් කෝන එක ඉතින් ලොකු සලාඩ් කෝන එකක් තිබුණා. වෙනත් හෝටල් වලට වඩා මම හිතන්නේ සලාඩ්ස් වර්ග ගොඩාක් මේ ලන්ච් එකේ arrange කරලා තිබුණා. ඉතින් ඔයාලත් ලන්ච් එකකට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ යනවා නම් මම කියන්නම් කොහොමද prices කියලා. Saturday ලන්ච් එක 5800ක් වගේ වෙන්නේ. ඒ වගේම dinner එක 6800ක් වගේ. Sunday මෙයාලා organize කරන branch එක 7100ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලා යනවා නම් කලින්ම reservation එකක් දාන්න. ඒ වගේම අපිට discount එකක් හම්බුණා 20%. ඒ වගේ discount වලට ඔයාලට try කරන්න පුළුවන්. මේ තියෙන dessert corner එක ඉතින් ඇත්තටම කියනවා නම් ඩෙසර්ට් වර්ග ගොඩාක් තිබුණා විශේෂම දේ තමයි මෙන්න මේ තියෙන්නේ චොකලට් වර්ග ගොඩාක් තිබුණා මේගොල්ලන්ගේ මම හිතන්නේ අපි ගියපු වෙන හෝටල් වලටත් වඩා මෙතනදී මේගොල්ලන්ගේ ඩෙසර්ට්ස් ගොඩාක් තිබුණා ඒවා හරිම රසට තිබුණා ඒ වගේම විශේෂම දේ තමයි චොකලට් වර්ග ගොඩාක් මේ ලන්ච් එකේ arrange කරලා තිබුණා මේ ඉන්නේ අපේ පොඩ්ඩයි ඉතින් මෙයාව තියාගෙන ලන්ච් එකක් ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒත් ඉතින් බත් ඇරෙන්න අනිත් ඕනම දෙයක් පොඩ පොඩ ගන්න මෙයාට හොඳට පුළුවන්. මේ වගේ ලන්ච් එකකට ගියාම චූටි බබාලව එකම තැන තියාගෙන ඉන්න හරිම අමාරුයි. ඉතින් පොඩි ට්‍රික් එකක් මම මෙන්න මෙතනදී ඔයාලට කියලා දෙන්නම්. චූටි අයිස් කියුබ් එකක් අරගෙන යාලට දුන්නම යාල එක චුට්ටක් එහා මෙහා කරගෙන යාලටත් බෝරින් නෑ. එතකොට එකම විදියට තියාගන්න පුළුවන්. නැත්තම් ඉතින් මෙයාලට තියෙන විශ්ේ දන්නවනේ. පේනවනේ අයිස් කියුබ් එකත් එක්ක පොඩි සැලමක් කර තමයි මේ ඉන්නේ. මේ තියෙන්නේ Cinnamon Grand හෝටලේ තියෙන තවත් රෙස්ටොරන්ට් තුනක්. ඉතින් අපි ඊට පස්සේ ගියේ නුගගම කියන රෙස්ටොරන්ට් එක බලන්න. ඉතින් මෙතන තියෙන්නේ ගොඩාක් ට්‍රැඩිෂනල් ෆුඩ් ඒ වගේම ගමක් වගේ හරිම ලස්සනට මෙතන මේගොල්ලෝ සරසලා තියෙනවා ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි කොළඹ තියෙන හෝටලයක් වුණත් මේ හෝටලේ නුගගම ඇතුළේ ගොඩාක් කෙළවලු වර්ග වගා කරලා තිබුණා. කොහිල පවා මේගොල්ලෝ වගා කරලා තිබුණා. බලන්නකෝ. ඉතින් කටු මැටි දාලා මේ වගේ පොල්ලතු වහලවල් වලින් සෙවිලි කරලා ඒ වගේම නුග ගහ උඩ තවත් පොඩි පැලක් හදලා මේ වගේ පේනනේ. ඉතින් ඇත්තටම මෙතනත් හරිම ලස්සනයි. මෙතන ගොඩාක්ම ලස්සන රැඩ නුගගම කියන මේ රෙස්ටොරන්ට් එකේ තියෙන ගොඩාක් ට්‍රැඩිෂනල් ෆුඩ් ඒ වගේම වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න කොළඹදී වාට පුළුවන් මේ නුගගමට ගියාම.